हतरे हम और रचना ওই কোটা সতরে একটু করলে তুমি আমার ওর দিকে রচনা করে দেন আর এটা করে কেমিস্ট্রি তো ওই আমি পড়া মূল দিয়ে আগে আমি সাবজেক্ট গুলো দিয়ে অনুমান দেন ওর না আমি ওর দিকে একটা মার্ক করে দিলাম একদম প্রশ্ন টিকে তোমরা দাও মানে একদম মার্ক পড়া টিকে দাও আমি প্রশ্ন বিতরে না ওর দিকে রেজাল্ট নিয়ে আডবিন প্রধান হেতু আছে কি প্রশ্ন টিকে আমার হয়ে গেছে হ্যাঁ এটা কোটা ফ্রিকোয়েন্সি রেডি এর পেপার তো আমি কি সরি ফ্রিকোয়েন্সি মে পেপার আড়ু এর সংখ্যাতে মে পেপার আড়ু এর হরিদ এটা রেডিও তরঙ্গ এফএম তরঙ্গ সংখ্যাতে কোটা কোটি হরিদ ඊළඟට අපි සමීකරණයක් ගන්නවා මෙන්න මෙයා e සමානයි h k ප්ලැන්ක් සමීකරණය හරිද ඒකේ h කියන්නේ කොන්ස්ටන්ට් කෙනෙක් නියතයක් එතකොට එයා ඕනේ නැහැ එනර්ජි එක කියන එක කෙනා අනුලෝමයි සමානුපාතිකයි f ට නේද ඒ කියන්නේ දැන් මේක දකුණු පැත්තට ෆ්‍රීකවෙන්සි එක අඩු වෙනවා නම් මොකක්ද වෙන්නේ ෆ්‍රීකවෙන්සි එක අඩු වෙනවා නම් එනර්ජි එකත් මොකද වෙන්නේ මේ පැත්තට මොකද වෙන්නේ e අඩු වෙනවා නේද प्रवेगीयता සංඛ්‍යාතයේ අඩු වෙනකොට මොකක්ද වෙන්නේ? ලැම්ඩා කියන එක කියන වැඩි වෙනව නේද? තේරුණාද? ලැම්ඩා වැඩි වෙනව නේද? එහෙනම් මොකක්ද වෙන්නේ? මේ පැත්තට මොකක්ද වෙන්නේ? ලැම්ඩා වැඩි වෙනවා. තරංග ආයාමය වැඩි වෙනවා නේද? ඒ කියන්නේ FM තරංග වල TV තරංග වල මොකක්ද වෙලා තියෙන්නේ? ලැම්ඩා කියන එක කියන වැඩි නේද? හරි. මාත්‍රකාවක් වෙන විද්‍යුත් චුම්බක තරංග. එහෙම ස්ටාර්ක් එකක් ලැවල යන්න. අධ්‍යයනයේදී අපට හමු වෙන අධ්‍යයනයේදී අපට හමු වෙන विविध विद्युत चुंबक तरंग विविध विद्युत चुंबक तरंग संख्या हम विविध विद्युत चुंबक तरंग एवाए संख्याते अड़ुन हो वेडिवन पिलीवर सकसुगल विट අඩුවන හෝ වැඩි වෙන පිළිවෙලට සකස් කර විට විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලැබෙන අතර විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලැබෙයි කියලා දන්නකෝ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලැබි හරිද එතකොට මේකේ මං කිව්වේ නැහැ ඔයාලට නැනෝමීටරේම පාඩම් කරන්න ඕනේ හරිද විභාගකට ගණක් දීලා ඒකෙන් එයා ලැම්ඩා එනවා හරිද ලැම්ඩා ආවට පස්සේ අපෙන් අහනවා මේ අදාළ කිරණය මොකක්ද කියලා ඊයම් ප්‍රශ්න අහලා දෙනවා විභාගකට ස්ට්‍රක්චර් වලට එතකොට ඔයාලා මේකේ ලැම්ඩා පාඩම් කරලා තියෙනවා හරි මම ඔයාලට රිසෝස් බුක් එකේ තියෙන එකම පෙන්නන්න එතකොට අපි ගොඩක් නැහැ दुशालोक अदोरक्त किरण शुभ्र तरंग रेडियो तरंग इतकोट मैंने मिथन තරංග ආයම මීටර වලින් තියෙන්නේ 10^11, 10^9, 10^5, 10^3, 10^1, 10^1, 10^3 ආදී වශයෙන් මොකක්ද වෙලා තියෙන්නේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ගමන් කරද්දි මෙයාගේ මොකක්ද වෙලා තියෙන්නේ ලැම්බ වැඩි වෙලා තියෙනවා නේද හරි පරිස්සමෙන් මොහොම චේන්ජ් කරා හරි මෙයාගේ ලැම්ඩා වැඩි වෙලා තියෙනවා නේද වම් පැත්තෙන් දකුණු පැත්තට ලැම්ඩා එක වැඩි වෙලා තියෙනවා
ඒ කියන්නේ 10 වෙනි 11 ඉඳලා 10 3 දක්වා ධනාගයක් වැඩි වෙලා තියෙනවා නේද? එතකොට මෙයාගේ ෆ්‍රීකවන්සි එක මොකක්ද දෙන්නේ? ලැම්ඩා වැඩි වෙනවා නම් මොකක්ද දෙන්නේ? ෆ්‍රීකවන්සි එක අඩු වෙනවා නේද? බලන්න 10 10 10 20 10 18 10 16 10 14 10 12 10 10 10 8 10 6 10 4 ආදී වශයෙන් මොකක්ද වෙලා තියෙන්නේ? මෙයාගේ සංඛ්‍යාතය මොකක්ද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා නේද? හරි. ඊට පස්සේ ඒ කියන්නේ සංඛ්‍යාතය දකුණු පැත්තට අඩු වෙලා තියෙනවා. ඊළඟට මම දුෘශ්‍යාලෝකය එතකොට මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියෙන් අපේ ඇහැට පියවි හැට පේන්නේ දුෘශ්‍යාලෝකයේ තියෙන සෙට් එක විතරයි. ඒ කියන්නේ මේ තියෙන්නේ මෙතන නැනෝමීටර ටික පාඩම් කරන්න ඕනේ. නැනෝමීටර 400 500 600 700 750 නැනෝමීටර පාඩම් කරන්න ඕනේ. තේරුණාද? ඊළඟට මොකද සමහර වෙලාවට දුෘශ්‍යා දැන් අයිතනක මොකක් හරි ගාණක් වාලි දෙනවා කැල්කියුලේෂන් එකක් කරන්න ස්ට්‍රක්චර් එක මතන් ස්ට්‍රක්චර් එක ඉතින් ස්ට්‍රක්චර් සේජ් එක උඩක් වලින් දීලා තියෙනවා නේද? ඒ දී දුන්නට පස්සේ අපිට එනවා මේ මොකක් හරි ඒ කිරණේ ඒ තරංගයේ ලැම්ඩා වගේ එනවා හරිද? ලැම්ඩා අගය එන අගය 400ක් 750ක් අතර නම් ඒක දෙන දෘශ්‍ය කලාපය හරිද? එතකොට 400 රාසන්න නම් ඒක පාරජම්බුල කරාවි. එහෙම නැත්නම් 750ට වැඩි නම් අදෝරක්ක කලාපය කියලා තවන්න ඒක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් මේවා මේ සංඛ්‍යා ඉලක්කම් පාඩම් වෙලා තියෙනවා හරිද? හරි. එතකොට මෙන්න මේක අඳින්න ඔයාලා ඉඩ දියා ගන්න ඕනේ. හරිද? මම වෙලාව යන හැන්ද වෙලාව දෙන්නේ නැහැ අඳින්න. හරි මේක අඳින්න ඉඩ තියා ගන්න ඕනේ. හරි ඉඩ තියා ගන්න සාමාන්‍ය පිටු භාගයක් විතර තිබුණා නම් හරි පුළුවන් තරම් මේක පැහැදිලිව ලොකුවට අඳින්න. මොකද මේක දෙන්න දත්තරික ඔයාලා පාඩම් කරන්න ඕන. හරි ගොඩක් වෙලාවට ඔයාලා කියන්නේ නැහැ මේක බෝඩ් එකේ ඇඳලා ඔයාලට ලියා ගන්න කියලා. හරි මේ අංක පාඩම් කරන්න එපා කියයි. ඒක එහෙම කියන එකක් නැහැ. හරි හැබැයි විභාගයට හරි දෙනවා. හරි ස්ට්‍රක්චර් කරද්දී දැන් ඔයාලා පේසර් පොට් එකේම අරගෙන ඒක ස්ට්‍රක්චර් එකේම කරනවා. අර ලොකු සෙට් එකක් තියෙනවා. එහෙම කරනවා නම් මේ පළවෙනි පාඩම නොදාලා ඔයාලට සෙට් වෙනවා මේකේ තියෙන ස්ට්‍රක්චර් දිහාම කරා. හරිද? හරි. ඊළඟට අපි මේ ගමන කිරන එක්ස්පිරණ පාරජංගුල කිරන අදොරක්ත සුද්ධ තරංග වල රේඩිය තරංග වල ප්‍රයෝජන කතා කරන්න ඕනේ. ඒවා ලියන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ. විභාගට ගියොත් ඒවා විතරයි ලියන්න. හරිද? මේවා ලියන්න එපා. හරි. ලියන්න ඊට කලින් මෙන්න මේක අඳින්න ඉඩ තියාගන්න. පිටු භාගයක් විතර CR එකක් නම් තියාගන්න. හරිද? ඔයාලා එක්සයිස් 2 රිපෝට් එකක් නම් ලියන්න එපා. ඒවා තේරුම්ම නැහැ නිකන් බොරු වැඩ පිටු ගන්න යනවා විතරයි මේ. හරිද? හරි එතකොට මේ ගැමා කිරණ කියන ඒවා කියන්නේ අපි මෙඩිසින් වලදී අවශ්‍ය කරන ප්‍රතික يعني කැන්සර්ස් වලට يعني ට්‍රීට් කරන්න සහ ඊළඟට මේක මේකෙන් පුළුවන් ගොඩක් වෙලාවට දැන් ඉංජිනේරස් නැහැ පාවිච්චි කරනවා මේ පාලම් එහෙම නැත්නම් ජලාශ ඒ වගේ ලොකු කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් හදනකොට මේ ඇතුළතදී ව්‍යුහය ගැන අවබෝධයක් ගන්න ඒ කියන්නේ ව්‍යුහය මොනවද කියලා බලන්න මේ ප්‍රමිතිය يعني ක්වොලිටි එක තහවුරු කරගන්න ගැමා කිරණ පාවිච්චි කරනවා හරි පොඩි මාස්ටර්වක් ලියන්න විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රයෝජන විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රයෝජන හරිද අංක 1 දාලා ලියන්න ගැමා කිරණ අංක 1 දාන්න ගැමා කිරණ ගැමා කිරණ කියලා දාලා ලියන්න වෛද්‍ය විද්‍යාවේදී වෛද්‍ය විද්‍යාවේදී පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා හරිද ඊළඟ ස්ථාමක එක දාලා ලියන්න පාලම් ජලාශ පාලම් ජලාශය වැව්බැමි ආදී වැව්බැමි ආදී ඉදිකිරීම් කටයුතු වලදී ආදී ඉදිකිරීම් කටයුතු වලදී ඒවායේ කොන්ක්‍රීට් වල ව්‍යුහය තහවුරු කර ගැනීම සඳහා ඒවායේ කොන්ක්‍රීට් වල ව්‍යුහය තහවුරු කර ගැනීම සඳහා කොන්ක්‍රීට් වල ව්‍යුහය තහවුරු කර ගැනීම සඳහා හරිද ඊළඟ ලියන්න x කිරණ මම තරංග ආයාමය වැඩි වෙන පිළිවෙලට නැත්නම් ෆ්‍රීකවන්සි එක අඩු වෙන පිළිවෙලට තමයි මේ කියන්නේ හරිද ඔයාලට ඕනනම් මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය අනිත් පැත්තට ලියන්න පුළුවන්. හරි සාමාන්‍ය ගොඩක් දෙනෙක් හැමෝම උරලා තින්නේ
යමගේ නොලින් නම් පටන් අරන් රීඩු කරන වලින් ඉවර කරන්න. ඒ කියන්නේ මම දැන් දක්වන ඔය පිළිවෙලට පෙළගස්වන්න. ඔයාලට ඕන පැත්තක් ඔප්පු කරලා පැති දෙකම හුරු වෙන්න මේ විභාගට සමාන ඔය පැත්තෙන් ආයෙ කියන්න බෑනේ. හරි. ඊළඟට ගන්න x කිරණ. හරි x කිරණව ගාමනේ ඒකත් මෙඩිසින් වලදී පාවිච්චි කරනවා. ඒ කියන්නේ අස්ථි ශල්‍ය විද්‍යාවේදී පාවිච්චි කරනවා. ඒ කියන්නේ අස්ථියක් ඇතුලේ තියෙන ලෙවල් එක බලා ගන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඉංජිනේරස් ලා පාවිච්චි කරනවා මේ වක්‍ර ස්පටිකයක් ඇතුලේ තියෙන ව්‍යුහය ගැන අධ්‍යයනය කරද්දී ස්ථමක ගල් යන පළවෙනි එක ලියන්න අස්ථි ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී අස්ථි ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී කියන තැනේ ඒක හරි දෙවෙනි ස්ථමක ගල් යන්න සෝ මෙහෙම යනකොට අස්ථි ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී හා කියලා ක්‍රමවත් ගල් යන්න ස්පටික පිළිබඳ ව්‍යුහ සෝරි ස්පටික වල ව්‍යුහය පිළිබඳ අධ්‍යයනයේදී අස්ථි ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී හා ස්පටික වල ව්‍යුහය පිළිබඳ අධ්‍යයනයේදී අස්ථි ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී හා ස්පටික වල ව්‍යුහය පිළිබඳ අධ්‍යයනයේදී අපි ගන්නවා x කිරණ ඡායාරූපණය x කිරණ ඡායාරූප ලබා ගන්න x කිරණ ඡායාරූප ලබා ගන්න හරි අද වර්ණවලේ පටන් ගන්න මෙටික කරාට පස්සම පටන් ගන්න ඉන්නේ නැහැ එදලන දින් හරි හරි ඊට පස්සේ ඊළඟට ලියන්න පාර ජම්බුල කිරණ එහෙම නැත්නම් UV අල්ට්‍රා වයලට් කිරණ කියලා කියනවා අල්ට්‍රා වයලට් එහෙම නැත්නම් පාර ජම්බුල කිරණ UV කිරණ හරි UV කිරණ ගොඩක් වෙලට පාවිච්චි කරන ඉන්ඩස්ට්‍රියල් පැත්තදී ඒ කියන්නේ ආහාර නිෂ්පාදනාගාර එහෙම නැත්නම් ලැබ්ස් ඒ වගේ දේවල් එහෙම නැත්නම් ශල්‍යාගාර ඒ වගේ දේවල් ජීවාහරණය කරන්න පාවිච්චි කරන අල්ට්‍රා වයලට් කිරණ ඒත් එක්කම දැන් ඔයාලා දැකලා තියෙන බැංක් වල ජීම තියෙන සමහර ඒ කියන්නේ මුදල් නෝට්ටු චෙක්පත් වගේ දේවල් වලදී රහස සංකේත ජීවන සඳහා මේ UV කිරණ පාවිච්චි කරනවා ඊළඟට DNA සම්බන්ධ අධ්‍යයනයේදී මේ UV කිරණ පාවිච්චි කරනවා හරිද ස්ටමක ඇදලා යන්න ශල්‍යාගාර ශල්‍යාගාර ආහාර නිෂ්පාදනාගාර ශල්‍යාගාර ආහාර නිෂ්පාදනාගාර විද්‍යාගාර ආදිය ජීවාණුහරණය කිරීමේදී ජීවාණුහරණය කිරීමේදී හරිද ඊළඟ ස්ථාමකය දාලා යන්න ඊළඟ ස්ථාමකය දාලා යන්න මුදල් නෝට්ටු චෙක්පත් ආදී සඳහන් වන මුදල් නෝට්ටු චෙක්පත් ආදී සඳහන් වන රහස සංකේත කියවීමේදී රහස සංකේත කියවීමේදී හරි අනිත් එක මේ DNA සම්බන්ධ විද්‍යාවදිත් පාවිච්චි කරනවා මේ අටව ඉලක්ක කරන ඒක උන වරන්න දළු දාගන්න ඒක ඉතින් හොඳ පොයින්ට් එකක් නන් නෙමේ ප්‍රධාන දෙක ඔය කියු දෙක තමයි ඔන්න වරණ තුල යන DNA සම්බන්ධ අධ්‍යයනයේදී DNA සම්බන්ධ අධ්‍යයනයේදී කියලා වරණ වහන්න හරිනේ හරි ඊට පස්සේ ඊළඟ එක දාන දෘශ්‍ය ආලෝකය හරි දෘශ්‍ය ආලෝකය හංගම අපිට පෙනීම ලැබිලා තියෙන්නේ एक ना सानी वेदने काटे हुए उल्लू दी पावच्ची करना बोला आये चाय आरो शिल्पी पावच्ची करना दूसरा वाला क्या लिया ना सानी वेदने काटे हुए तू सानी वेदने काटे हुए तू आये लिया मैं चाय आरो शिल्पी चाय आरो शिल्पी हरे ඊළඟට ඉන්ෆ්‍රාරෙඩ් කිරණ. නැත්නම් අදෝරක්ත කියලා කියනවා. දැන් බානක දුෂාලක දෙපැති තමයි පාරජම්බුල කිරණ සහ අදෝරක්ත කිරණ තියෙන්නේ. දැන් ටික ටික අපි ලැම්ඩා වැඩි වෙන පැත්තට, ඒ කියන්නේ සංඛ්‍යාතී අඩු වෙන පැත්තට, නැත්නම් ශක්තිය අඩු වෙන පැත්තට තමයි යන්නේ. හරිද? ඔයාලා මේ රූපේ අඳිනකොට තරංගායාමයේ අර පැත්තට අඩු වෙනවා කියලා දාන්න. ඒකම ශක්තිය sorry තරංගායාමයේ වැඩි වෙනවා දකුණු පැත්තට. එයා වැඩි වෙනකොට අනිත් ඔක්කොම වැඩි වෙනවා නේද? අඩු වෙනවා නේද? මොකද්ද? ෆ්‍රීකවෙන්සි එක අඩු වෙනවා. එහාඳ ශක්තිය අඩු වෙනවා.
හරිද? ඒ ටික අනිවාර්යෙන් දාන්න. හරිද? දුෂ්වලක දාන්න. ලියන්න. සම්නිවේදන කටයුතු වලදී ඊළඟ ස්තමාංකය දාලා යන්න. ඡායාරූප ශිල්පීන්ට සෝරි ඡායාරූප ලබා ගැනීමදී කියලා දාන්න. ඡායාරූප ලබා ගැනීමදී සම්නිවේදන කටයුතු වලදී හරි ඊළඟ ස්තමාංකය දාන්න. ඡායාරූප ලබා ගැනීමදී वाहन आरक्षण पद्धति आसान स्थान दत्त कुमार स्मार्टफोन स्मार्टफोन उड़ाक फोन फोन इंफारेड दत्त कुमार ब्लूटूथ इंफारेड फर्स्ट ब्लूटूथ वाईफाई अदर दूरस्थ पालक उपकरण दूरस्थ पालक उपकरण गेट टू दूरस्थ पालक क्रियाकरण उपकरण गेट टू निवास आरक्षण पद्धति निवास आरक्षण पद्धति वाहन आरक्षण पद्धति आदि बालता वाहन आरक्षण पद्धति आदि बालता अरे इतना वाली मतलब अदर उड़ा गा पड़वाड़ गा एक अंतिम लैमडन पड़वा फ्रीक्वेंसी इवे मैं पड़वा गाने अंतिम अंतिम उत्तर लैमडा वाले अदाल किरण वाले अदर किरण शुद्रा पारंजुद दुष्टकलाप अंतिम दिन उपस्वागत किरण प्रयोजन देखा मुझे गण से दिन वाले मेक दिन डेट पावचिरण पाड़े पाड़े वाले निवास आरक्षण पद्धति दुरास्थ पालक उपकरण गेट टू निवास आरक्षण पद्धति वाहन आरक्षण पद्धति अतिथि बाधिता उत्तर सन्निवेदन कटयुत वलदि अंतिम शुभ्रतरा प्रधान मैक्रोवेव मैक्रोवेवन पास जपाने चीनी वगे कोरिया वगे रटा वाले मे मैक्रोवेव पाचीरा दीर्घकालीन कैम हदमें सामान्य अपटेदेवाचीरा नाम लंका शुद्रतरा උදාහරණ කියන්නේ ඒක ප්‍රධාන එකක් ලැන්නේ ශුද්ධ තරංග උදුන් වල ආහාර පිසීම සඳහා ශුද්ධ තරංග උදුන් වල ආහාර පිසීම සඳහා හරිද
මයික්‍රෝවේව් යවන්න වලත් මේ සෑහෙන කියන්නේ ඒ ටෙක්නොලොජි මාරු ටෙක්නොලොජි එකක් මේ ඒක මම වෙලාවත් තිබ්බත් කියලා දෙන්නම් ඔයාලට YouTube එකෙන් චුට්ටක් ඉන්න ගමන් පොඩ්ඩක් ඔයාලා නිකන් චුට්ටක් ඔයාලා වහන්න මයික්‍රෝවේව් යවන්නේ එකේ කොහොමද මේ ටෙම්පරචර් එක වැඩි වෙලා මේ බේක් වෙන්නේ කොහොමද කියලා හරිද හරි අවසාන එක කරා දෙන්න රේඩියෝ තරංග රේඩියෝ තරංග ප්‍රධානම කියලා තියෙන ටීවී සහ කියන්නේ මොකද්ද මේ රූපවාහිනිය සම්ප්‍රේෂණ කටයුතු හරහා sannivedanaya denne ඉතලත් communication එකක් වෙන්නේ ලියන්න රේඩියෝ මොනවා ගුවන් විදුලි සහ දැන් සාමාන්‍යයෙන් ගුවන් විදුලි අහන්නත් කරන්නේ ගුවන් විදුලි සහ රූපවාහිනිය බලන වැඩේකට තමයි ගුවන් විදුලි සහ රූපවාහිනිය සම්ප්‍රේෂණ කටයුතු හරහා ගුවන් විදුලි සහ රූපවාහිනිය සම්ප්‍රේෂණ කටයුතු හරහා टेक्नोलॉजी परमाणु वर्णावली इतकोट अवशोषण वर्णावली विमोचन वर्णावली संयुक्त वर्णावली विरम के विमोचन वर्णावली परमाणु अवशोषण वर्णावली विमोचन वर्णावली संयुक्त वर्णावली इट पास पड़पड़े कथा हईरियमोचन हईरियम परमाणु वर्णावली तीनों वर्णावली तुना पलवन හයිරියන් කිය අවශෝෂණ වර්ණාවලිය දෙවන්න එයාගේ විමෝචන වර්ණාවලිය. එතකොට එතනින් තමයි H alpha H beta H gamma H delta කියලා රතු පොළ නිල් දම් පාටට කලර්ස් ටිකක් එහෙම දෙන හයිරියන් විමෝචන වර්ණාවලියදී ඊට පස්සේ එයාගේ සංයුක්ත වර්ණාවලිය ඊට පස්සේ තමයි මේ බෝරවාදයෙන් හයිරියන් විමෝචන වර්ණාවලිය පැහැදිලි කරන්න තියෙන හරිද? මම ගොඩක් කටලවන් ඉන්නේ මේ විශේෂ කරුණු ගොඩක් තියෙන හරිද? ඒ කියන්නේ තීව්‍රතාවය වැඩිදම එක්කනම් කවුද කියලා එහෙම හොයන්න ඕන හරිද? अभी ये दिन तीन होना आटे सटर्डे तुम्हें पाड़ पटा तुम्हें पाड़ ट्यूट तिना मौल इवरना इवर दिना हर हेमो